राइट देंगे अभी मेरे करुण वशन लिया करना नासें वाते अतुल कर अपु तैना इंदला मेन्न में तें तेरे कान लिया करना वो यार बिना पे है ना कि माम मेन्न में ही मेरे कान जमे न बारा मेरे पास तेरे पे हमारे वो यार पे ना आदर माम नील पॉट पे नहीं अंदर में मेरे का मोनो आदर में वाते फिरुनु कोश नेतां दर्द लंगट මම පොඩි රේඛාවක් ටිකක් ගන්න මොනවද මේ ඔයාලා වෙන පෑනකින් අඳගන්න මේව තමයි පුතේ රුධිර කේශ නාලිකා අපි ගත්ත හුස්ම ටික අරන් යන්න කෙනෙක් ඇවිල්ලා ඉන්නවා මෙන්න මේ වාත කෝෂ ළඟට මෙයාලා රුධිර කේශ නාලිකා රුධිර කේශ නාලිකා මේකත් එක්කමයි රුධිර केश नालिका रुधिर केश नालिका अभी का तो हुस्मटिक मेतेंदी अरगेन यानवा रुधिर केश नालिका पहदिरिद अभी का तो हुस्मटिक रुधिर केश नालिका एविल्ल अरगेन यानो निकान नेमेई एयालगे नपद्रव्य टिक मेक एतुलेट देनवा मेके तियेन ऑक्सीजन वायुव टिक गन्नवा पहदिरिद राइट अभी करुण वशयेन लियमु पलवेनि करुण मे करुण पुताला हरे पोड़ी कार्मिक दोष हरे पलवेनी करुण लिया नास्कुहरेन अतुलुनु वातेय 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 पैन मारु करन्न ना स्कूरे अतुलन वाते पुते कारण देखें मनोवा देखे ना से अतुल अनीतमी उमक सामान्य वायुगोलेट वा अपे अंगे अतुले रश्मि वेटी डे विला वायुगोले उष्णते सेलसियंसक तूना किसी हतरा पितर अपे अंगे अतुले उष्णते सेलसियस हताय ऐना अतुलट वाते आप गमांगेनो ये मतनो ऋतुपैनियास्कोरे अतुलवाते रत्वीम सह तेक्वीम सिधुवे रत्वीम सह तेक्वीम सिधुवे रत्वीम सह तेक्वीम सिधुवे रत्वीम सह तेक्वीम सिधुवे रत्वेन वेत्न वैदरीद रत्वीम सह तेत्वीम सिधुवे अरे अंक देख अंक देख अंक देख मेन मेतरी अतुलते देने पहु कर गिने आनो कऊ ग्रसनिका वाई स्वराले आई पहु कर गिने आनो लिया अतुलते अंक देवनी देख अतुलुवाते ग्रसनिकावसह स्वरालय पशुकर ग्रसनिकावसह स्वरालय पशुकर ग्रसनिकावसह स्वरालय पशुकर ग्रसनिकावसह स्वरालय पशुकर ग्रसनिकाव स्वरालय पहुकरला पहुकर श्वास नालय ओस्से पहालट गमन कराय श्वास नालय ओस्से पहालट गमन कराय देन्नेक पहुकरा कौद ग्रसनिकावाय स्वरालयाय पहुकल्ला श्वास नालय ओस्से पहालट गमन कराय श्वासनालय से पहालट गमन कराय
ශ්වාසනාලයේ පහළට ගමන් කරයි. හරි. ඔන්න මෙතනින් ආව ශ්වාසනාලයේ පහළට ගමන් කරයි. ඊළඟට නැවත අත් දෙකකට බෙදෙනවා. අංක 3. ශ්වාසනාලිකා ඔස්සේ අංක 3 ශ්වාසනාලිකා ඔස්සේ පැමිණි රුධිරය sorry රුධිරයනේ සමාන ශ්වාසනාලිකා ඔස්සේ පැමිණි වාතය ශ්වාසනාලිකා ඔස්සේ පැමිණි වාතය ශ්වාසනාලිකා ඔස්සේ පැමිණි වාතය පෙනහැලි තුලට ඇතුළු වේ පෙනහැලි තුලට ඇතුළු වේ හරිද පමිතු පෙනහැලි තුලට ඇතුළු වේ පෙනහැලි තුලට ඇතුළු වේ මෙන්න මෙහෙන් ආපු හුස්ම දෙකට බෙදিলা පෙනහැලි තුලට ඇතුළු වෙනවා ඊළඟ කරුණ ඊළඟ අංකය උදේ ඊළඟ අංකය හරිනේ රයිට් ඊළඟ අංකය අනුශ්වාස නාලිකා ඔස්සේ ගමන් කළ වාතය 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 හරිද නිලීෂ අනුශ්වාස නාලිකා ඔස්සේ ගමන් කළ වාතය ගර්ථ නම් වූ ගර්ථ මේ තියෙන වචනේ ගර්ථ නම් වූ ගර්ථ නම් වූ ගර්ථ නම් වූ වාත කෝෂ තුල පිරේ 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 මොන මේක ආවා ගර්ථවල පිරුණා හරිනේ අවසානයකට කලින් හොඳද අවසානයකට කලින් ලියන්න ගර්ථ අසලට පැමිණි හරිද පමිතු ගර්ථ අසලට පැමිණි 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 රුධිර කේශ නාලිකා මෙන්න මේ රුධිර නාල පේනවනේ ගර්ථ අසලට පැමිණි රුධිර කේශ නාලිකා 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 හරිද පෑන මාරු කරන්න පෑන මාරු කරන්න රුධිරයේ ඇති අපද්‍රව්‍ය ඔන්න අපද්‍රව්‍ය ටික මතකද දැන් සෛලවල මම කිව්ව අපද්‍රව්‍ය ටිකක් හදනවා කියලා සොසනේ නේද අන්න ඒව අරන් එනවා රුධිරයේ ඇති අපද්‍රව්‍ය රුධිරයේ ඇති අපද්‍රව්‍ය ගර්ථ වලට ලබා දී රුධිරයේ ඇති අපද්‍රව්‍ය ගර්ථ වලට ලබා දී රුධිරයේ ඇති අපද්‍රව්‍ය ගර්ථ වලට ලබා දී ඒ පැණිම ලියන්න ගර්ථවල ඇති මෙන්න බලන්න මෙයා ආවා මෙයාගේ අපද්‍රව්‍ය මේ කෝෂවලට දැම්මා කෝෂවල තියෙන දේවල් අරන් යන්න හදන ගර්ථවල ඇති ගර්ථවල ඇති ගර්ථවල ඇති හරිද පුතාලා ගර්ථවල ඇති ඔක්සිජන් ගර්ථවල ඇති ඔක්සිජන් ගර්ථවල ඇති ඔක්සිජන් ගර්ථවල ඇති ඔක්සිජන් හෘදය දෙසට රැගෙන යයි හදවත පැත්තට අරන් යන හෘදය දෙසට රැගෙන යයි පැහැදිලිද අපේ දරුවෝ
ගර්තවල ඇති අපද්‍රව්‍ය කොහාට තරම් යන්නේ? හෘදයේ දෙසට අරගෙන යන්නේ. හරිද පුතාලා? ගර්තවල ඇති අපද්‍රව්‍ය හෘදයේ දෙසට රැගෙන යයි. ඔන්න ඔය ටික ලියා ගන්න පුළුවන් නම් ඔයාලගෙන් අහන ගොඩක් ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන්. පළවෙනි එක තමයි ඔයාලට පුළුවන් වෙන්න ඕන මේකේ කොටස් ටික නම් කරන්න. දෙවෙනි එක මේකේ ක්‍රියාකාරීත්වය ඔබට වචනෙන් කියන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක එතකොට තමයි ලියන්න පුළුවන් වෙන්නේ. දැන් මොකක්ද උනේ? මෙහෙට ආපු ඔක්සිජන් ටික මේ රුධිරය අරගෙන ගියා. රුධිරය ගෙන ආපු අපද්‍රව්‍ය ටික ගර්තවලට දුන්නා. දැන් අවසාන එක. අවසාන වෙන පෑනකින් ලියන්න. දැන් ඔන්න ගර්තවල අපද්‍රව්‍ය ටිකක් තියෙනවා. ඒ මොකද? මේ මෙතනින් ගතපු හුස්ම ටික, හරිද? මෙතනින් ගතපු ටික, මෙතනින් ගතපු හුස්ම ටික මේ රුධිරය අරන් ගියා. රුධිරයෙන් ආපු අපද්‍රව්‍ය ටික මෙතන පිරීලා තියෙනවා. දැන් ප්‍රාශ්වාස වාතයේ විදියට හුස්ම පිට කරන්නයි ඕන. කලින් හුස්ම ගත්තා, ඒ ටික රුධිරය අරන් ගියා. රුධිරය ගෙනල්ලා දීපු අපද්‍රව්‍ය ටික දැන් පිට කරන්නයි ඕන. පැහැදිලිද? රයිට්. ලියන්න. අවසාන කරුණ ලියන්න. ගර්තවල ඇති අපද්‍රව්‍ය වන, ගර්තවල ඇති අපද්‍රව්‍ය වන ගර්තවල ඇති අපද්‍රව්‍ය වන ගර්තවල ඇති අපද්‍රව්‍ය වන ගර්තවල ඇති අපද්‍රව්‍ය වන කාබන් ඩයොක්සයිඩ් සහ ජල වාෂ්ප කාබන් ඩයොක්සයිඩ් සහ ජල වාෂ්ප කාබන් ඩයොක්සයිඩ් සහ ජල වාෂ්ප ගර්තවල ඇති අපද්‍රව්‍ය වන කාබන් ඩයොක්සයිඩ් සහ ජල වාෂ්ප ප්‍රාශ්වාස වාතය ලෙස ප්‍රාශ්වාස වාතය ලෙස පිටව යයි. ප්‍රාශ්වාස වාතය ලෙස පිටව යයි. ප්‍රාශ්වාස වාතය ලෙස පිටව යයි. හරිද අපේ දරුවෝ? ඔන්න බලන්න ගර්තවල තියෙන අපද්‍රව්‍ය ප්‍රාශ්වාස වාතය විදියට පිට වෙලා යනවා. රයිට්. දැන් ඔයාලා ගන්න ඉක්මනට වාර විභාග ගැටළු පොත ගන්න. වාර විභාග ගැටළු පොත. අපේ දරුවෝ මෙන්න මේ වාර විභාග ගැටළු පොත ගන්න. පේනවද? මෙන්න මේ වාර විභාග ගැටළු පොතේ පිටු අංක කවුරුත් පෙරලා ගන්න. ඔන්න දැන් මම මයික් ඔන් කරනවා. Tamanට කැමති කෙනෙකුට උත්තර දෙන්න පුළුවන්. හරිනේ? ඔයාලට මයික් එක ඔන් කරන්න පුළුවන් ඕන කෙනෙකුට. හැබැයි ඔන් කරලා කතා කරන්න හොඳද? රයිට්. අපි දරුවෝ ගන්න වාර විභාග ගැටළු පොතේ පිටු අංක 9. පිටු අංක 9 ගන්න. වාර විභාග ගැටළු පොතේ පිටු අංක 9. වාර විභාග ගැටළු පොතේ පිටු අංක 9 ගන්න. පිටු අංක 9. මම මුලින්ම අහනවා කාගෙන්ද අහන්නේ? ඉෂාන්‍යා දනුරි. දනුරි මට කියන්න ඔයාලට පේනවද ශ්වසන පද්ධතිය කොටස් ටික නම් කරලා තියෙනවා. පිටු අංක 9 වාර විභාග ගැටළු පොතේ පිටු අංක 9. නාස් කුටීරය තුලදී ආශ්වාස වාතයේ සිදුවන ක්‍රියාවලි දෙකක් නම් කරන්න. ධනුරි මේ මයික් එක ඔන් කරලා කතා කරන්න. ධනුරි. රත්වීම හා තෙත්වීම. ඔව්. ඊළඟට ලොකු ගන්න. ලවන්නේ ඉන්නවද? මට හිතෙන්නේ ලවන්නේ වෙන්න ඕන මේ කුමුදු කියන නම. ලවන්නේ මට උත්තර දෙන්න. උත්තරේ දෙන්න පුතේ. ඔව් මට කියන්න පුතේ මේකට උත්තරේ. දෙවෙනි ප්‍රශ්න 9 වෙනි පිටුවේ දෙවෙනි ප්‍රශ්නේ එකට උත්තරේ මට කියන්න. වාතයේ තෙතමනේට රත්වීම සහ වාතයේ තෙතමනේ වෙලා ඒක රත් වෙනවා. හරියට හරි. එහෙනම් අපිට උත්තර තියෙනව නේද? මේ ඇතුළුණු වාතය යම් උණුසුමකට ලක් වෙනවා, උෂ්ණත්වයකට ලක් වෙනවා. උෂ්ණත්වය චුට්ටක් වැඩි වෙනවා කිව්වත් හරි. ඊළඟ එක තමයි
තෙතමනේට ලක් වෙනවා තෙත් වෙනවා හරි නේද රයිට් ඊළඟට මම මාලකගෙන් අහනවා මාලක ඔයා මයික් එක කතා කරලා අපි දරුවෝ ඔන් කරලා මම උත්තර දීලා ඕෆ් කරන්න පුතේ අංක 2 පෙනහැලි තුලදී සිදුවන ක්‍රියාවලිය විස්තර කරන්න පෙනහැලි තුලදී සිදුවන ක්‍රියාවලිය මාලක මට විස්තර කරන්න තුෂන් මාලක වෙන්න ඕන පෙනහැලි තුලදී සිදුවන ක්‍රියාවලිය විස්තර කරන්න මාලක මාලක මෙතුෂ මෙන්න මේක ඇතුළේදී වෙන්නේ මොකද කියලා විතරයි අහන්නේ සර් කියනද ඔක කියන්න පුතා පෙනහැලි තුළට වාතය ඇතුළවීම සහ වායු හමාර සිදුවීම වාතයේ වූ ඔක්සිජන් රුධිරයට අවශෝෂණය වීම හරියටම තව එකක් කියවන්න බැරි වුණා රුධිරයේ තිබිච්ච රුධිරයේ තිබුණු කාබන් ඩයොක්සයිඩ් පෙනහැලි තුළට තුළ පැමිණීම හරි මට නිලීෂත් උත්තරයක් දෙන්න නිලීෂ නිලීෂ දෙවැනි එකට උත්තරයක් දෙන්න පෙනහැරි තුලදී සිදුවන ක්‍රියාවලිය විස්තර කරන්න නිලීෂ නිලීෂ අනුශේෂ සේනා නාලිකා ඔස්සේ ගමන් කළ වාතය ගත්නම් වාත කෝෂ තුල පිරෙන්නේ ඔව් පෙනහැලි තුලදී ඊට පස්සේ මොකද වෙන්නේ නිලීෂ රුධිර කේශ නාලිකා ඔස්සේ ඔව් රුධිරයේ ඇති අප්‍රදෝෂ්‍ය ඔව් ගාත්‍රවලට ලබා දී ගාත්‍රවල ඇති ඔක්සිජන් හෘදයට රැගෙන යනවා ඔව් රුධිරයේ තියෙන අපද්‍රව්‍ය මොනවද මේ ලිතුලි රුධිරයේ තියෙන අපද්‍රව්‍ය මොනවද ලිතුලි හොඳයි නිලීෂ ලිතුලි රුධිරයේ තියෙන අපද්‍රව්‍ය මොනවද අද දිනිති නැද්ද දිනිති සමාධි කියන්න සමාධි රුධිරයේ ඇති අපද්‍රව්‍ය මොනවද සමාධි කාබන් ඩයොක්සයිඩ් සහ ජල වාෂ්ප හරි දැන් අහනවා රෝමි ලක්කම් තුන බලන්න දැන් මෙහෙම ඇහුවට වඩා මෙන්න මේ විදිහට මේ ප්‍රශ්න වාර විභාග කීපයකම අහලා තිබුණා රෝමි ලක්කම් තුන බලන්න ආශ්වාස වාතය නාසයට ඇතුළු වී පෙනහැලි කරා ගමන් කරන මාර්ගය ගැලීම් සටහනකින් දක්වන්න ඔන්න පුතේ ගැලීම් සටහනකින් දක්වන්න මම මේක මතනවා දැන් මතකෙන් කියන්න ඕන පෙනහැලි කරා ගමන් කරන ගමන් මාර්ගය ගැලීම් සටහනකින් දක්වන්න හරි මෙන්න පුතාලා පෙනහැලි කරා මුලින්ම ප්‍රශ්නේ කියවන්න දැන් නාස් කුහරයට ඇතුළු වී හරි මෙන්න වාතය නාස් කුහරයට එනවා රයිට් නාස් කුහරයට එනවා ඊළඟට මෙතුෂ මෙතුෂ කොහටද යන්නේ මේක වාතය නාස් කුහරයට එනවා ඊළඟට යන්නේ කොහටද ගැලීම් සටහන මෙහෙමයි නම් කරන්නේ කැමති නම් පහළට පහළට නම් කරන්නත් පුළුවන් ගැලීම් සටහන ඊතල වලින් දාන්න මෙතුෂ වාතය නාස් කුහරයට ආවා ඊළඟට ඕ එනක ග්‍රසනිකා ග්‍රසනිකාව බොහොම හොඳයි සෙනුත්මි කියන්න සෙනුත්මි ග්‍රසනිකාවෙන් පස්සේ මොකද වෙන්නේ මෙහෙම දෙවට කමන්නේ නැහැ ඉතලේ ඉඩ මදි නම් මොකද පොතේ තූල දිග දිගටම නැහනේ ආයි හරවල ගන්න අනිත් පැත්ත සෙනුත්මි සරාලය සරාලය බොහොම හොඳයි රයිට් සොරාලේ හරි බොහොම හොඳයි නිසලි කියන්න සොරාලෙන් පස්සේ සොරාලෙන් පස්සේ නිසලි කොහොමද පරිතු තා පොඩ්ඩක් වැරදි එක තව එකක් තියෙනවා ඊට කලින් සොරාලය සොරාලය ශසනාලය ශ්වාසනාලය බොහොම හොඳයි ශසනාලය ඔව්ද හරි ශ්වාසනාලය බොහොම හොඳයි සොරාලය ශ්වාසනාලය පමි
දිනෙත් නැද්ද පමිතු ශ්වාසනාලයෙන් පස්සේ විභාගෙට එන්න පුළුවන් ශ්වාසනාලයෙන් පස්සේ තදෙව් බෝසිලු මට කියන්න ශ්වාසනාලයෙන් පස්සේ අනුශසර නාලිකා අනු නෑ ඊට පස්සේ ඒක තියෙන්නේ ශ්වාසනාලය ශාසනාලි ශ්වාසනාලිකා හරි නේද මට කියන්න තව ලියන්න ඕනද ප්‍රශ්නේ හොඳට කියවලා බලන්න පුතේ පෙනහැලි තුලට ඇතුළු වෙන එක විතරයි අහන්නේ මේ ගර්තවල පිරෙන ශ්වාසනාලිකා ඊළඟට අනුශ්වාසනාලිකා එහෙම ඕනේ නැහැ මේව ඇවිල්ලා මෙන්න බලන්න පෙනහැලි තුලට ඇතුළු වෙනකම් විතරයි අහන්නේ පෙනහැලි තුලට ඇතුළු වෙනකම් විතරයි අහන්නේ මෙච්චරයි උත්තරේ මේක තමයි ගැලීම් සටහන පෙනහැලි තුලට ඇතුළු වෙනකම් විතරයි අහන්නේ ශ්වාසනාලයෙන් ආවා ශ්වාසනාලිකා දෙකකට බෙදිලා පෙනහැලි වලට ඇතුළු වුණා පැහැදිලිද පුතේ තාරක විජේසේකර කියලා ඉන්නව කවුද ඒ දරුවා නීතික නිතික හරි නිතික තේරුණාද පුතා ඔව් සර් හරි එහෙනම් මම නිතිකගෙන් අහන්නම් නිතික රෝමි මේක තමයි උත්තරේ හොඳද කලින් රෝමි ලක්කන් තුනට උත්තරේ මේක නිතික ශ්වසනයේදී අවශ්‍ය වන වායුව කුමක්ද නිතික ඔක්සිජන් ශ්වසනයේදී අවශ්‍ය වන වායුව බොහොම හොඳයි ඔක්සිජන් වායුව හරි එහෙනම් රෝමි ලක්කම් හතරට උත්තරේ ඔක්සිජන් වායුව අපි යන්නේ නවයේ පිටුවේ තාම නවයේ පිටුවේ ඊළඟට මට මෙතුෂ උත්තර දුන්නේ මෙතුෂ මට රෝමි ලක්කම් පහට උත්තර දෙන්න මෙතුෂ ශ්වසනයේදී පළ ලෙස නිපදවන්නේ මොනවාද? ශ්වසනයේදී පළ ලෙස නිපදවන්නේ මොනවාද? මෙතුෂ ශ්වසනයේදී ප්‍රධාන ඵලයක් හැදෙනවා අතුරු ඵල හැදෙනවා. මෙතුෂ මට ප්‍රධාන ඵලය කියන්නේ විශාරා ප්‍රධාන ඵලය කියන විශාරා ප්‍රධාන ඵලය ශ්වසනයේදී ප්‍රධාන ඵලය ශක්තිය පමිතු ශ්වසනයේදී ප්‍රධාන ඵලය පමිතු ගිම්හානි ප්‍රධාන ඵලය මොකද්ද සුසනේදී ඔන විශාර එකක් කිව්වා ගිම්මානි උදේ ප්‍රධාන ඵලය කියන්නේ ඔබේ අම්මා කෑම වෙනකොට ප්‍රධාන ඵලය තමයි ඔබේ කෑම මේසෙට එන්නේ අතුරු ඵලය තමයි ගෙදර කුස්සියෙන් පස්සේ විසි කරනව නේද ඒව අතුරු ඵල ප්‍රධාන ඵලය තමයි ඔයාලා කෑම මේසෙට එන ව්‍යංජනය සහ බත් ඒ ටික ප්‍රධාන ඵලය ගෙදර කුස්සිය වෙලා අතුරු ඵල ටික තමයි අර කපලා ඉතිරි කරන පොතු ටික මාළු නම් මාළු කොටස් ටික ඉවත් දාන් ටික පොල් මැඩි ටික ඒව අතුරු ඵල හරිද මට කියන්න ශ්වසනයේදී ප්‍රධාන ඵලය ඔව් එනර්ජි කියලා කියනවා එනර්ජි කවුද පමිතු වෙනවා ශක්තිය බොහොම හොඳයි අපි දරු උත්තර ලියා ගන්න කෙටියෙන් ශ්වසනයේදී ප්‍රධාන ඵලය මොනවද ශක්තිය මට අතුරු ඵල කියන්න දිනුජ සෝරි දිනුජා ඉන්සංගේ නංගි පුතා කියන් විරුජා අතුරු ඵල මොනවද පුතේ හිමහන්සි කියන්න විමල්සයි හිමහන්සි අතුරු ඵල දිනිති දිනිති නදයන් දැක්ක දිනිති කො පුතේ කාබන් ඩයොක්සයිඩ් හා ජල වාෂ්ප කොහොම හොඳයි කාබන් ඩයොක්සයිඩ් සහ මම මෙන්න මෙහෙම ලියනවා ජල වාෂ්ප ඔයාලා වචන ලිව්වත් කවන්නේ කාබන් ඩයොක්සයිඩ් සහ ජල වාෂ්ප මේවා තමයි පුතේ මොන ඵලද අතුරු ඵල අපි දරුවෝ ලියා ගන්න මේ ජල වාෂ්ප මොනද H2O ලිව්වේ ජල වාෂ්ප මේ කාබන් ඩයොක්සයිඩ් ඔයාලා මෙහෙම ලිව්වත් ප්‍රශ්නයක් නැහැ විභාගෙට හොඳද ඊළඟට මට කියන්න චමිදු 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 හරි
ඔන්න අපේ දරුවෝ බලන්න මේකේ 6 වෙනි ප්‍රශ්නේ ටිකක් ඔයාලගේ ඔයාලගේ පොතේ තියෙන ප්‍රශ්නෙමයි. මෙන්න ඔයාලගේ පොතේ තියෙනවා මේක විභාගෙට අහන්න පුළුවන් පුතේ. මෙන්න බලන්න මේ පොතේ තියෙන මේක. මම ඔයාලට දීලා තියෙන ප්‍රශ්නේ බලන්න මේ ප්‍රශ්නේ බොහෝ දුරට එන්න පුළුවන්. පේනවද? පොඩ්ඩක් මේක ලං කරලා පෙන්නනවා. බලන්න පුතේ පහත පෙන්වා ඇත්තේ ශ්වසන පද්ධතියේ ක්‍රියාවලිය ආදර්ශනය කරන ආකෘතියකි. එහි ක්‍රියාව විස්තර කරන්න. ඔයාලට පේනවද? මෙන්න මේ වගේ දෙයක් තියෙනවා. මෙන්න බලන්න පුතාලා. මම ඉක්මනට මේක පැහැදිලි කරනවා. මෙන්න බලන්න. මේ බෝතලයක් වගේ එකක් තියෙන මේක ඇත්තම මේ ඝණ්ඨා සරාවක් තියෙන්නේ. මෙන්න මෙතන තියෙනවා රබර් පටලයක්. ඒ රබර් පටලේ පහළට අදින්න පුළුවන්. නේද? මෙන්න මෙතන මෙන්න මෙහෙම නලයක් ඇවිල්ලා මේ නලය කොටස් දෙකකට බෙදිලා රබර් බැලුන් දෙකක් දාලා තියෙනවා. සාමාන්‍යයෙන් ඔයාලා කුම්බන්න ගන්න බැලුන් දෙකක් දාලා තියෙනවා. එතකොට බැලුන් දෙක සමාන වෙන්නේ පෙනහැලි දෙක. මේ නාස් මාර්ගයේ ඔස්සේ එළියට යන කොටස. මේ මොකද්ද මේක? මේ පහළ තියෙන බැලුන් පටලේ. මේක මෙහෙම පහළට අදින්න පුළුවන්. ඔයාලට මතකද පෙනහැලි දෙක අතර තිබුණා? මෙන්න මෙහෙම පෙනහැලි දෙක. මේ බලන්න පුතේ. මෙන්න මේ පෙනහැලි දෙක අතර මහා ප්‍රාචීරය කියලා එකක් තිබුණා නේද? මෙන්න මේ මහා ප්‍රාචීරය මෙන්න මෙහෙම වුණොත් පහළට ගියොත් පෙනහැලි පිම්බෙනවා. ඒ නිසා මේ රබර් එක මෙහෙම පහළට ඇද්දොත් මේක පිම්බෙනවා. පිම්බෙනවා කියන්නේ අවටින් ඇවිල්ලා වාතය මේකට ඇතුළු වෙලා තියෙනවා. එහෙනම් අපේ හුස්ම ගන්නකොට පෙනහැලි පිම්බෙනවා. පෙනහැලි පිම්බෙනකොට මහා ප්‍රාචීරය පහළට යනවා. අවට වායු ගෝලයෙන් වාතය ඇවිල්ලා පෙනහැලි ඇතුලේ පිරෙනවා. ආයි මේ බැලුම් පටලේ ඇතහැරියම් මොකද වෙන්නේ? මේක උඩට යනවා නේද? ආයි මේ බැලුම් හැකිලෙනවා. බැලුම් වල තිබිච්ච වාතය එළියට යනවා. ඒක හරියට අපි හුස්ම පිට කරනවා. පැහැදිලිද? මේ මහා ප්‍රාචීරය වගේ එක පහළට යනවා එක පෙන්වන්න තමයි මේ රබර් පටලේ ඇද්දේ. එතකොට පෙනහැලි පිම්බෙනවා. පිම්බෙනකොට අවට වායු ගෝලය ඇවිල්ලා මේකේ රැඳෙනවා. අපි හුස්ම ගන්නකොට ওই වැඩේ වෙන්නේ. හුස්ම ගන්නකොට පපුව ටිකක් ඉස්සරහට එනවා. ඒ කියන්නේ පෙනහැලි පිම්බෙනවා. නේද? මහා ප්‍රාචීරය පහළට යනවා. අවට වායු ගෝලය ඇවිල්ලා නාසය හරහා ඇතුල් වෙනවා. ඒකට සමානයි මේක. මේ ආදර්ශයක්. නේද? මේ පෙනහැලි සහ ඒ අවට තියෙන කොටස් ටික නිකන් පොඩි ආදර්ශ ඇටවුමකින් දීලා තියෙන්නේ. එහෙනම් ඔයාලට දැන් මේකේ ක්‍රියාවලිය විස්තර කරන්න පුළුවන්. මෙන්න මේ බැලුම් පටලේ පහළට ඇද්දම පෙනහැලි පිම්බ සෝරි බැලුම් පිම්බෙනවා. අවට වායු ගෝලයෙන් ඇවිල්ලා බැලුම් තුල වාතය පිරෙනවා. ඒ ආශ්වාසයට සමානයි. ඒක හුස්ම ගන්නවට සමානයි. බැලුම් පටලේ ඇතේරියම ඒක උඩට යනකොට බැලුම් හැකිලෙනවා. බැලුම් වල තිබිච්ච වාතය එළියට යනවා. ඒක හරියට අපි හුස්ම පිට කරනවට සමානයි. ආශ්වාසයට සමානයි. හරි. ඔන්න ඔය ටික තමයි පුතේ තියෙන්නේ ඉතින්. අහන්න පුළුවන් අමාරුම ප්‍රශ්නේ ඒක. මට කියන්නේ ඒක කාට හරි විස්තර කරන්න පුළුවන්ද ගිම්හානි? ඔයාට පුළුවන්ද විස්තර කරන්න? ගිම්හානි? පුතාට පුළුවන්ද විස්තර කරන්න? ගිම්හානි? ගිම්හාන්ට විස්තර කරන්න පුළුවන්ද? පමිතුට පුළුවන් විස්තර කරන්න? කවුරු හරි කැමති පුතෙක් හරි දුවෙක් හරි විස්තර කරන්න මේක? ලවන්නට පුළුවන්. ලවන්න මේකේ මේක ක්‍රියාවලිය පෙනහළු වලින් විස්තර කරන්න. එනාර නැද්ද? ඔක කියන්න පුතා. ඒකේ අර රබර් පටලේ පහලට ඇද්දම අර බැලුන දෙක පිම්බෙන අර වාතය ඇතුළට ඇවිල්ලා ඔව්. අර අපේ ප්‍රශ්වාස වාතය අපේ ඇතුළට ගන්නවා වගේ ඒකෙත් අර බැලුන් පටල දෙක පිම්බිලා ආයමත් ඒක වාතය එළියට ගියාට පස්සේ ඒ බැලුන් පටල දෙක හැකිලෙනවා. පුතේ ඇතුළු මේ හුස්ම ඇතුළු වෙන එක ආශ්වාසය. හොඳද? ලවන්නේ හරියටම කිව්වා, වචනයක් වැරද්දුනා, ප්‍රාශ්වාසය කිව්වා. ඇතුළට හුස්ම එන එක ආශ්වාසය, හුස්ම පිට කරන එක ප්‍රාශ්වාසය. බොහොම හොඳයි. විශාරා විභාගය ඇහුවොත් මේ බැලූන දෙක ශරීරයේ කුමන කොටසට සමාන වේද? පෙනහැලි දෙකට. හරි. ඊළඟට හෙසන් යන අනුරි මට කියන්න. මෙන්න මේ දිග සිරස් නලය
අපේ ඇඟේ මොකටද සමාන වෙන්නේ? ධනුරි ශ්වසන නාලයට ශ්වාසනාලය ශ්වාසනාලය දිමල්ෂා මෙන්න මේ උපනාල දෙක මෙන්න මෙතන තියෙන මේ අතු දෙක මේක සමාන වෙන්නේ මොකටද පුතා දිමල්ෂා දිමල්ෂා චමින්දු 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 කියන්න පුතේ මෙන්න මේ නාල දෙක සමාන වෙන්නේ මොකටද චමින්දු හිමාංශ කියන්න සස් වාසනාලයට ශ්වාස නාලේ මේකනේ මං ඇහුවේ මෙන්න මේ මේ වයි අකුරේ මේ කොටස් දෙක මෙන්න මේ කොටස් දෙක අතු දෙක බෙදිච්ච එක අතු දෙක මෙහෙම බෙදලා තියෙන කැමති කෙනෙක් කියන්න සමෝ කියන්නද කියන්න කමිදු කියන්න සවානේ සුවනාලයට මෙන්න මේ දෙක ශ්වාසනාලිකා ශ්වාසනාලිකා සමාධියද කිව්වේ ආරයි මොකද කවුරුත් කිව්වා මේක ශ්වාසනාලිකා නේද බැලුන් දෙක පෙනහැලි එහෙනම් පෙනහැලි වලට ඇතුළු වෙන්නේ දැන් අපි ගැලීම් සටහනක් නැවැත්වුවේ එතනින් නේද ශ්වාසනාලිකාවල පෙනහැලි දෙක මේ ගර්ත නෙමෙයි මේ පෙනහැලි මේ නිකන් ආදර්ශයක් විතරයි හරිද හරි මෙන්න මේකත් ලියාගන්න මෙතන ඔයාලගේ පේපර් ටියුට් එකේම සටහන් කරගන්න මෙන්න මේ කොටසටම කියනවා උරස් කුහරයට සමාන වෙන්නේ උරස් කුහරය උතේ අපේ මේ ආමාශයෙන් උඩ කොටස මේ බඩෙන් උඩ කොටස උරස් කුහරය මේ ඔක්කොම සමාන වෙන්නේ උරස් කුහරය ඔයාලා ওই ප්‍රශ්නේ ළඟම ලියා ගන්න මේ මුළු කොටසම සමාන වෙන්නේ පුතේ උරස් කුහරය එතනින් පහළ ටික උදර කුහරය කකුල ළඟට යනකම් පහළ කොටස උදර කුහරය මෙතනින් උඩ ටික උරස් කුහරය අපි මේ ඉල ඇට වලින් උඩ කොටස උරස් කුහරය නේද පුජ්‍යලේ ගත්තොත් පුජ්‍යලයාගේ මෙන්න මේ හරියෙන් උඩ ටික මේ හරිය පුජ්‍යලේ ගත්තොත් මේ ආමාශයේ මෙන්න මෙතනින් උඩ කොටස මෙන්න මේ කොටස නේද උරස් හරි අපේ දරුවෝ අද ඔය කොටස තමයි කරන්න තියෙන්නේ මොකද තවත් පන්ති දෙකක් සම්බන්ධ කරගන්න වෙනවා මට ඒ නිසා අපි හෙට සහ මට ඊළඟට හම්බෙන්නේ අඟහරුවාද හවස පැයක් ඔයාලගෙන් ගන්නවා හොඳද අඟහරුවාද රැයට වගේ ගන්න හැන්දෑවට වගේ අඟහරුවාද පැයක් විතර ගන්නවා විද්‍යාවට ආයි ලබන සිකුරාදාත් පැයක් එකමාරක් විතර ගන්නවා හොඳද විභාගෙට කලින් ඊට අමතරව ඔයාලගේ පන්ති පැමිණෙන දවස් වලට මම එනවා සාමාන්‍ය පන්ති පැවැත්වෙන දවස් හැබැයි විභාගේ හවස තියෙනවා නම් අපේ කවුද පමිතුලගේ පන්තිය කරන්න වෙන්නේ ඒ වෙනුවට මං අපි වෙනම වෙලාවක් මේ ඔන්ලයින් හරි දාගන්න වෙනවා ඔන්ලයින් අඟහරුවාදයි සිකුරාදයි තියෙනවා ලබන සතිය අඟහරුවාදයි සිකුරාදයි